ජල ශක්ති ලයිෆ් ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන සන්නාම දහයාතරට මේ වාහනයට තෙල් ගැව 14000 ගානක් මැනේජර් කන්ටි සල්ලි දුන්නා අත් දෙකම දැක්කෝ මම කාමරේ ඇතුළේදී අර බල සල්ලි දෙනවා අන්න සල්ලි දෙනවා අන්න සල්ලි දෙනවා අන්න සල්ලි දෙනවා අන්න සල්ලි දෙනවා සල්ලි අන්න Upgrade to the new Dettol body wash. ඉන්දන අර්බුදයක් සමග පසුගියදා ආණ්ඩුව අත්‍යවශ්‍ය සේවා කීපයක් නම් කළා. දැන් සිපිට කුපිරුව මහල් වලින් අත්‍යවශ්‍ය සේවාවන්ට පමණක් ඉන්දන නිකුත් කරනවා. ඊයටදී අද දිනේ සෞඛ්‍ය සේවා සඳහා ඉන්දන නිකුත් කිරීමට වෙන් කෙරුණා. එහෙත් අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ඉන්දන නිකුත් කරනු දිවයිනේ ඇතම් ස්ථානවල ගැටලු මතුවුණා. අද එලෙස උණුසුම් වූ එක් ස්ථානයක් උනේ හම්බන්තොට ගබඩා හන්දිය ඉන්දන පිරුම් හලයි. මෙහි සෞඛ්‍ය සේවකීන් අලුයම සිට පොලිමේ රැඳී සිටියත් සෞඛ්‍ය සේවාවට අයත් නොවන මුට්‍ර රථයකට ඉන්දන ලබා දීමට කටයුතු කිරීම තුළ ගැටලුවක් ඇති වුණා. මේ වාහනයට තෙල් ගැව 14000 ගානක්. මැනේජර් කන්ටි සල්ලි දුන්නා. අත් දෙකම දැක්කෝ මම කාමරේ ඇතුළේදී. අර බල සල්ලි දෙනවා. අන්න සල්ලි දෙනවා. අන්න සල්ලි දෙනවා. අන්න සල්ලි දෙනවා. අන්න සල්ලි දෙනවා. සල්ලි අන්න සල්ලි දුන්නා. අන්න සල්ලි දුන්නා. ආරස්තා සල්ලි දුන්නා. අන්න ගැටලුව ආරස්තා. මෙන්න මේ පරිපාලනයේ චීෆ් ඇකවුන්ටන්ට් කියලා මහත්මයේ ඩොක්ටර් ලාංඡනයක් ගහගෙන ඇවිල්ලා මෙතන වීපී සර්ලා කන්සල්ටන් සර්ලා අයි සර්ජන්ලා මෙතන පොලිමේ ඉදදී තෙල් නැහැ කිය කී ඉඳලා මෙතන තෙල් ටික ගහන්න ගත්තා. සර්ලා මෙතන පොලිම් වල ඉඳලා ගියාම රෝගියා අසන තත්ත්වයට පත් වෙනවා. ගල්කුටුව අත්‍යවශ්‍ය සේවා ඉන්ධන හලේ අද උණුසුම් තත්ත්වයක් හටගත්තේ සෞඛ්‍ය සේවා බව පවසමින් වෙනත් පිරිස් ඉන්ධන ලබා ගන්න බවට චෝදනා කරමින්. අර වාහන සෞඛ්‍යද? බලන්න සෞඛ්‍යද ඉතරක් ගාන යන නේවිගේ ඔෆිසර් කෙනෙක් කිව්වන්න. අපි මේක සතියත්තේ තෙල්නේ අපේ ළමයි කන්නේ නැද්ද අපි කන්නේ බොන්නේ නැද්ද කොහොමද අපිට යකෝ තේ එකක් බොන්න තියන්නේ අතේ සෞඛ්‍ය සේවකීන්ට වෙන් කර තිබූ තංගල්ලේ පිරුම් හල් වලට අද දහවල් වන තෙක් ඉන්ධන ලැබී තිබුණේ නැහැ. ඒ හේතුවෙන් තංගල්ලේ පිරුම් හලෙන් ඉන්ධන ලබා ගැනීමට පැමිණි වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකීන් තම රථ වාහන වල සිට විරෝධතා පූර්ව ප්‍රදර්ශනය කරමින් විරෝධය පළ කළා. අනුරාධපුර නගරයේ පිරෝමහල් අසල සෞඛ්‍ය සේවකීන් ඉන්ධන ලබා ගැනීම සඳහා පොලිම් වල රැඳී සිටින්නේ ඊයේ රාත්‍රියේ සිටයි. 5000කට අධික සේවක ප්‍රමාණයක් ඊයේ දින 12න් පස්සේ මේකට පිරෝම් මල් ළඟ එකතු වෙලා ඉන්නවා. මේකට රෝගීන් ඉතාම අපහසුතාවයකට පත් වෙලා රෝගීන් නොඉඳිනා දුක් විඳිමින් මේකට රෝහල් වල ගත වෙනවා. මේ අතර අද දිවයිනේ බොහෝ ප්‍රදේශවල සෞඛ්‍ය සේවකීන් ඉන්ධන පිරෝමහල් අසල පොලිම් වල සිටිනු දක්නට ලැබුණා. මේ වන විට සාමාන්‍ය ජනතාවට ඉන්ධන නිකුත් කරන්නේ ලංකා IOC ප්‍රෝම්හල් වලින් පමණයි. එම වැඩපිළිවෙල ක්‍රියාත්මක වන්නේ කලින් ජනතාවට ලබා දෙන ටෝකන් ක්‍රමයක් අනුවයි. නමුත් අද දිවයිනේ ස්ථාන රසක IOC ප්‍රෝම්හල් වල උණුසුම් තත්ත්ව ඇති වුණා. අද බම්බලපිටිය ප්‍රෝම්හල අසල උණුසුම් තත්ත්වයක් ඇති වුණේ ටෝකන් පොලිම හා අත්‍යවශ්‍ය සේවා පොලිම කළමනාකරණයේදී මතුවූ දුර්වලතා නිසායි. ගම්පල නගර සභාවේ සුළු සේවකීන් අද උදෑසන විරෝධතාවකින් රත වුණා. ඒ ඉන්ධන ලබා දෙන්නේ ඉල්ලමින්. 30,000 කසලාපි යදිනවා අපිට කුරුස දෙල් ටික දෙන්නේ නැහැ. අත්‍යවශ්‍ය සේවා කියලා වෙන කඩේට තෙල් දෙනවා. අපිට තෙල් ටික இல்லද කියලා අපි පොලිමේ ගලවනවා. මේ වන විට අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීම තුළින් තමන් දැඩි අසීරුතාවකට පත්ව ඇති බව දෙහිඅත්ත කණ්ඩිය මැදගමු ජනතාව පවසනවා. සෞඛ්‍ය හරි මොන රජයේ සේවක හැමමෙලේම යැපෙන්නේ මේ අහිංසක දුප්පත් ජනතාවගේ. මේ දුප්පත් ජනතාවට ලෙඩක් හැදුනොත් යන්නේ මොකද? පයින් එක්කන යන්නද කියන්නේ? කදබැඳගෙන පැරණි කාලේට සාධාරණයක් තියෙනවා. අම්පර අක්‍රීපත්තුව ප්‍රධාන මාර්ගය පට්ටියපිට්ටි ප්‍රදේශයෙන් අවහිර කළ ගොවි ජනතාව අද විරෝධතාවගෙන රත වුණා. ඒ දින ගණනක් පිරුම්හල අසල රැඳී සිටි තමන්ට ඉන්ධන නොදී අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීම හේතුවෙන්. අපි මුහුදු ගියොත් තමයි ඔයගොල්ලොන්ට මාළු. අපි වගා කළොත් තමයි ඔයගොල්ලොන්ට කෑම. ඒ නිසා කරුණාකරලා අපිට තෙල් ටිකක් දෙන්න. නවපෑස් සබන් සහ ක්‍රීම් ජාත්‍යන්තර ළමා රෝග පිළිබඳ විශේෂඥයන් විසින් සායනිකව තහවුරු කරලා තියෙන්නේ.